සුබ දවසක් වේවා ප්‍රිය ආසන්නිනි. මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි අද අගෝස්තු මාසයේ 18 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධෝ මතය 13 වෙනි පරිච්ඡේදයේ අපි 40 සහ 41 වෙනි කරන්ට යනවා. ඔබ දන්නවා අපේ අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ ශුද්ධෝ මතය 13ටත්, ඒ වගේම ඒ තිරිඟු සහ කිරින්දි නැමැති උපමාවට තමයි අපි යොමු වෙලා තියෙන්නේ. අපි ඊයේ කතා කරා 37, 38 සහ 39. අද අපි 40 වෙනි වගන්තිය 40, 41 සහ 42 ඔබට කතා කරන්නට යනවා. බයිබලයේ කියනවා එබැවින් කිරින්දි එක්කොට ගින්නෙන් දවන්නක් මෙන් ලෝකාන්තිමේදී වන්නේය. මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් නෙවනසේක ඔහු බාධා උපදවන සියල්ලන්ද අයිතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට ගිනි උදුන හෙලන්නෝය. ඒදී හැඬීම දත්මිටි කෑමද වන්නේ. අපි දන්නවා නිරය මොනවාද සිද්ධ වෙන්න තියන්නේ කියලා. අපි දන්නවා මේ අයට තියෙන්න යන දඩුව මොකද්ද කියලා, නැත්නම් විනිශ්චය මොකද්ද කියලා. ඉතින් අපිට ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියා දුන්නේ මේ උපමාවෙන් මේ අය ඉන්න යනවා, මේ අයව ගලවන්න යන්න එපා. ගලවන්න කියන්නේ මේ උදුරලා දාන්න යන්න එපා. ඉතින් කිරින්දි වගේ උදුරලා දාන්න යන්න එපා. මේ අයව තියන්න. නමුත් අන්තිම දවසේදී මේ අයට හරි විනිශ්චයක් ලැබෙන්නට යනවා. මට අද ඔබ සමග බෙදා ගන්නට ඕන මේ කිරින්දි ගැන. මේ කිරින්දි කියලා කියන්නේ ඇත්තෙන්ම සාමාන්‍යයෙන් මේ ඇබ්බැහිකමක්වත් තියෙන පෞකාරයෙක්වත් දුර්වල කෙනෙක්වත් නෙමෙයි. ඒ අය නෙමෙයි. ඒ අය කොහොමත් ඉන්නව ස්වභාවයෙන්. නමුත් ඒ අය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මේ ජේසුස් වහන්සේ ඇත්තෙන්ම සඳහන් කරන්නේ කාවත් දන්නවද? මේ දේව රාජ්‍ය ප්‍රතික්ෂේප කරන අය, දේව රාජ්‍ය පිළි නොගන්න අය. අන්න ඒ අය ඕකස්සටම වෙලා ඉන්නවා. අන්න ඒ අය ගැන අපි තේරුම් ගන්නට ඕන. මේ අයව එලවන්න හදන්න එපා. මේ අය කවදා හරි සුභාරංචි අහලා තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අය අන්තිම වෙනකම් මේ විදිහටම හිටියොත් මොනවද වෙන්නේ? මේ අයව උදුරලා දාලා ගිනි උදුනේ හෙලන්න යනවා. ඉතින් මේගොල්ලෝ තමයි වැරදි ගුරුවරු. මේගොල්ලෝ තමයි වැරදි දිවස්වරු. ඉතින් මේගොල්ලෝ තමයි මේ වැරදි වචන ගෙනල්ලා මිනිස්යන්ව මුලා කරලා මිනිස්යන්ට දේවරාජ්‍ය පිළිගන්න එපා කියලා, දේවරාජ්‍යයක් නැහැ කියලා, දේවරාජ්‍ය දැන් නෙමෙයි කියලා, දේවරාජ්‍ය එන්නේ මිලෙනියල් දේවරාජ්‍ය විතරයි තියෙන්නේ, මේ දැන් දේවරාජ්‍යයක් නෙමෙයි, දැන් ඔයා ජේසුස් වහන්සේ එනකන් ඉන්න කියලා කියන අය, අන්න ඒ අය. ඒ අය තමයි මේ කිරිදි. මේ වැරදි උගන්වීම් කරන අය තමයි මේ කිරිදි. මේ අය ගැන තමයි මේ ජේසුස් වහන්සේ කතා කරන්නේ. අන්න ඒ නිසා අපි හොඳටම තේරුම් ගන්නට ඕන ජේසුස් වහන්සේ මොනවද අපිට කියන්නේ කියලා. එකක් අපි ප්‍රවේශම් වෙමු මේ අයගෙන්. මේ අයගේ අපි හැම ආත්මයක්ම අපි විමසලා අපි හරි විදියට ඉමු දේව රාජ්‍යයේ දරුවන් හැටියට. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. මේ ඉරිදා ඔබ සන්තෝෂෙන් නමස්කාර කරන්න. ආමෙන්.